කිසිම ගායක දැනට තරඟ කරන ඉහිපු අය හැමදාම හවසක Facebook කියලා ලැබිලා කට්ටියට වෝට් කරන්න කියලා කතා කරලා කියලා. හැබැයි අපි විතර මොකද මෙයාගේ ඇතුලේ ඉන්න කෙනෙක් අපි එළියේ ඉන්න කෙනෙක් කිසිම දවසක දැකලා නැහැ. මනේ මල්ලි වෙනුවෙන් මෙයා වෙනුවෙන් මෙයාට වෝට් කරන්න කියලා දාපු කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් තාර දින ඒත් ඔය සින්දු කියන අයගෙන් එහෙම දාලා මම අර කිව්වා වගේ අපි ඇප් එක අයින් ගොඩක් අය ඇප් එක අයින් කරා දුකට වේදනාවට හිරු ටීවී නොබලා හිටියා ටීවී නොබලා හිටියා ටීවී කුඩුවරපු අය ඉන්නවා ෆොටෝ හැබල දෙනවා ටීවී පොලේ ගාලා ඒ වගේ අවස්ථාවල් තියෙනවා නමුත් අපි YouTube එක හරහා නැවත බැලුව මොකද්ද මේකේ වෙන්නේ කියලා ඒක නිසා නම් මම ඉක්මනට ගෙනලා තියෙනවා එතනින් එහාට ගිහිපු යමක් අපි මෙතන ප්‍රකාශ කරන්නේ ඔයත් මෙතනට සම්බන්ධ වෙච්ච එක. ඇත්තටම මනෙත් ආදරය කරන පිටසම් මෙතන මොන කරන් ඉඳ ඇති එදා වෝට් ගන්න ගිහිල්ලා දාගන්න බැරි වෙච්ච අය. එතකොට ඒක යම් කිසි හේතුවක් මත ඕනම කෙනෙක් වේදිකාවේ ඉන්න කෙනාට අමතරව එක එක පුද්ගලයා පිළිබඳව මූණෙන් බැලුවත් පුළුවන් මනේ හිරු වේදිකාවට මහා වදයක් වෙච්ච අවස්ථාවල් ඒ කියන්නේ මනේ සංජය හිරු වේදිකාවට කරදරයක් වෙච්ච අවස්ථාවල් තිබුණා ඒ නිසා තමයි කබලා ඒ කියන්නේ කරන්න දෙයක් නැතිව තම තමයි ඒ දෙය කරේ මොකද ඇත්තටම වටින කෙනෙක් අපිට හිරු කිරුලා නම් අපිට කැමති නෑ ඒක කියනකොට හිරු කිරුලා සතියක් දෙකක් යනකොට මොකද මුදල් වැදෙනවා ඕක වටිනා කමක් නෑ නමුත් අපිට වටිනාකිනේ ලැබිලා තියෙනවා අවස්ථාව දෙනවා තමයි අන්තිම අට වෙනකම් ආවා අවසාන අට දෙනා වෙනකම් ඉතින් ඒක සෑහෙන දුරක් මුලින්ම ස්තුතියක් දෙනවා හිරු ටීවී ආදිනේට ඒ තරම් දුර ආවට සහ මුළු ලංකාවක්ම ආදරය කරන්න ගත්තා හේතු ගොඩක් තිබුණා ඉතින් සෑහෙන ප්‍රමාණයක් ආදරය කළා මුළු ලංකාවටම අදටත් මේ හිතා ගන්න බැරි ආදරයක් ලැබෙන්නේ හේතුව නිසාමයි අදටත් අද මේ වෙනකම්ම ගෙදර ඉන්න හම්බුන්නේ හැමදාම හැමෝම රටවටෙන් ඕයාගෙන එනවා ආදරය කරන මිනිස්සු. ඉතින් ඒ හැම දෙයකටම ගොඩක් ස්තුතියි ඔයාලට. ඉතින් ඉස්සරහටත් හිරුස්කා වේදිකාව ලැබුණේ හයියත් එක්ක හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. බය වෙන්න එපා. තරගෙන් ඉවත් වුණාට තාම එළියේ තරගේ එහෙමමයි. ඉතින් එහාට තමයි තරගේ තියෙන්නේ. ඉතින් හැමදාම වගේ මනුස්සකම අරගෙන ගමනක් යන්න අම්ම උගන්වලා තියෙනවා. පන්සලට ඇවිල්ලා දාම් පාත්‍රය ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒකත් එක්ක හැමදාමත් ඉස්සරහට හොඳ ආදර්ශමත් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ අයිය හැමදාම මාත් එක්ක තියෙනවා කියලා දන්නවා. ඉතින් අලුත් හැද නිර්මාණ කීපයක් ඉස්සරහා දිනනවා. ඉතින් මේ හැමදේම ඔයාලා අදිටින් මාර්ගගෙන සහ හිරු ටීවී එක ඉන්නවා උදව් කරන්න. අලුත් නිර්මාණ ටික ඉස්සරහට ආවගෙන යනවා අනිවාර්යයෙන්ම ඒ සහයෝගය ලැබෙයි. ඉතින් ඒකත් එක්ක ආමුදුරු බහියක් දුන්නා. ගමේ හැමෝම මන් දන්නේ නැහැ මට අරගීති දැන්නුනේ මට මගේ ගමෙන් ලැබුණු තරම් හයියක් වෙන කාගෙන්වත් ලැබෙන්නේ නැතුව ඇති. ඒ තරම් අයියක් මට මගේ ගමෙන් ලැබුණා. කවුරුත් මට තරහකාරයව තිරිසයාකාරයව කවුරුත් හිටියේ නැහැ. හැමෝම එක වගේ හම්බෙන හැමෝම ගමේ හැමෝම මට මාර්ග විදියට උදව් කරා වචනේ බව මාව දිලිමත් කළා. ඒ හැම දෙයකටම ඔයාලට ගොඩක් ස්තුතියි ගොඩක් තින්. ඉතින් නවතින්නේ නැහැ මේ ගමන. මෙතන මේ පන්සලේ විත්තනීමයි පටන් ගත්තේ අවුරුදු 10 දී. ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමත් එක්ක ස්ටේජ් එක නැරපු දවසේ එදා ඒ දීපු කමෙන්ට් එකත් එක්ක රුසන් අයියා පටන් ගත්ත පුංචි ගමන අද ලංකාවේ උඩම දැනකින් කෙලවර වුණා.
මෙතනින් එහාට ආය ප්‍රසංග කලාව පටන් දැන් ප්‍රසංග එලිමහන් ප්‍රසංග ආරම්භ වෙන්නත් කලින් තියෙන ඉන්ඩෝ ෂෝස් වල වීඩියෝස් වල තියෙන අරුම් ගාන හිතා ගන්න බැරි තරම් ලබන අවුරුද්දේ මේ වෙනකොට යන්න තියෙන ටුවර් ගාන ඔයාලා බලා ගන්න පුළුවන් විදිහට ඒ තමයි නිරුස්තා වේදිකාවේ මම ලැබුණු මට ලැබුණු දායාදය ඉතින් ජය වේවා දැන් තරඟ අවසාන හරියට නිරුස්තා වේදිකාවේ ඒ හැමෝටම සුබපතනවා හඳුතිම්ම මගේම සහෝදර සහෝදරියක් ඉන්නේ පුළුවන් ආයේ වෝට් එක දෙන්න බය වෙන්න එපා ඒ දක්ෂයෝ නමුත් මම ඊට වඩා ගමනක් යනවා අනිවාර්යෙන්ම හදා ගන්නවා සහ හැමෝමත් එක්ක එකතු වෙලා හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඔයාලගේ හයිය ශක්තිය හදා මාත් එක්ක තියෙයි කියලා හදෝදීන් බලාපොරොත්තු වෙනවා ඒක තමයි කියන්න තියෙන්නේ ඉතින් ගොඩක් ස්තුතියි ඔයාල හැමෝටම පළවෙනි ගීතය මාර්තු 10 වෙනිදා රිලීස් කරන්න හැමදේම සූදානම් කරගෙන ඉන්නේ ඉතින් ඒ වෙනකොට හොඳම ආයමත් ඔයාලගේ හදවතට දැනෙන්න පුළුවන් ඉතින් ඉලුස්ට්‍රා වේදිකාවේ මගේ හැම වීඩියෝ එකක්ම ගොඩක් වීඩියෝස් මිලියන පහු කරලා තිබුණා මිලියන ගණන් බලලා තිබුණා වීඩියෝ එකක් ඉතින් ගීතයක් රිලීස් කරලා ඒකත් TikTok එකේ අවසාන වෙනකම් මේ වෙනකොට තියෙනවා ඉතින් ඒ සාර්ථකත්වයම දෙනවා ඒ වගේම හිකුරු සයින් වගේ සංගීත කණ්ඩායම මාව සංගීතය ගැන සයින්ගත් සංගීත කණ්ඩායමත් එක්ක ගමනක් යනවා සහ කලාකරුවෝ කීතර වෙන ප්‍රසංග වලට සහභාගී වෙනවා සාර්ථකත්වයත් එක්ක ඉතින් මේ හැම දෙයකම අයියාගේ කොහොමද දන්නවා මම ජීවත් වෙච්ච හැටි මම ජීවත් වෙච්ච පරිසරය හැමදේම ඔයාලා දන්නවා කොච්චර කට්ටක් කෑවද පොඩි කාලේ ඉඳන් කොච්චර දුකක් වින්දද ඉතින් ගොඩක් අය දන්නවා අපි කොහොමද ජීවත් වුනේ කියලා ඉතින් දන්නාය දන්නවා ඉතින් මේ දැන් දෙන්න කාපු කට්ට කොහොමද කියලා ඉතින් ඒ හැමදේම ඔයගොල්ලෝ දන්නවා මේ දැන් දෙන්න කාපු කට්ට ඉතින් මෙතනින් එහාට මුළු ලංකාවම ආදරය කරන චරිතයක් වෙන ඔයාලගේ ඔය ආදරේ සෑහෙන බලපෑවා ඉතින් ගොඩක් ස්තුතියි ඉස්සරහට ලංකාවේ බිහිවන ආදර්ශමත් ගායකයෙක් වෙන්නයි මට ඕනේ ජනප්‍රිය ගායකයෙක් වෙන්න මොකද පොඩි කාලේ ඉඳන් මම කාපු කට්ට මට මතකයි මම තැනකට එන්න විඳපු දුක මට මතකයි ඒ දුක තව කොල්ලෙක් සින්දු කියන්න පුළුවන් හරි මොකක් හරි වෙන හැකියාවක් කියන කොල්ලෙකුට මට උදව් කරන්න පුළුවන් නම් යම් තැනකට ගිහිල්ලා ලංකාවේ ඒ තමයි මම ගායකයෙක් කියලා මම කලාකරුවෙක් කියලා මම පිළිගන්න දවස මට ඒ දවස වෙනකන් මම අදටත් ඒ උදව් කරනවා පුළුවන් විදියට මට හිතුණා ඉතින් මට ඒ දවසට යනකන් ඔයගොල්ලෝ හැමදාම ශක්තිය පිළාගන්නයි කියලා මම අලුතින් බලාපොරොත්තු වෙනවා ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම ටිකට් මොනහරි
එන හැමදෙරේ රුපියල් 500 නැතුව රුපියල් 2500කට එහා ගියපු ටිකට් ටිකක් අපි ගෙනත් එතකොට මේ හැම කෙනාම ඒක ගන්න බැරි වුණත් account එකට සල්ලි යොමු කරලා ඒ විදිහට අපිට ආටස්ලා දෙන්නෙක් විතර වගේ ගෙන්නලා අපිට පුළුවන් නම් මේ පුතාගේ චයින බෑන්ඩ් එකේ අදාළ හෝටලයක හෝ එහෙම ස්ථානයක ඉන්දෝ එකක අපිට මේ concert එක කරන්න පුළුවන් හාමුදුරුවෝ මේ වැඩසටහන අපි ඒක ඉක්මනට කරනවා අංග කාලයත් එක්කම සමහරක් වෙලාවට අපේ අමතක වෙනවා නේ හාමුදුරනේ සිංහල අවුරුද්දේ අරම මේ එහෙම නෙමෙයි අපි දැන් මේ මේ කාලවක වන්තුර ඉක්මනටම අපි මේ දරුවගේ concert එකක් කරන්න ඕන ඒ කරනකොට අර යම් කිසි අර එක එක කෙනාගේ මට්ටමින් අර එහෙම අර WhatsApp වලින් හරි මේ account එකට එහෙම වෙනවට වඩා හම්න්නේ ඒකේ අභිමානයක් තියෙනවා ඒ කියන්නේ WhatsApp වලින් වෙන්නේ මේ විස්තරේ පැහැදිලි කරනවා විස්තරේ පැහැදිලි කරලා අන්නම් කියන්නේ හම්න්නේ ඉක්මනටම concert එකක් ඉක්මනටම කරන්න ඕන ඒ කරලා මේ මේ තුතාවේ තියෙන දක්ෂතාවයේ මේ මේ කාලවක වන්දේ අපි ඉක්මනටම ඉඳ ගන්න ඕන ඒක දක්වලා අපේ හිරු ස්ථාන කියන එක අනේ අපේ හිරු ස්ථාන කියන එක දක්ෂතාවය ජනප්‍රියභාව හැමදේම තිබ්බත් ඔය හැමදේම කරන්න අපිට සල්ලි ඕන සල්ලි නැතුව මොනවත් කරන්න බෑනේ ඉතින් මේ දරුවට ඒ ශක්තිය ගොඩනගා ගන්න අපි ගමේ කට්ටිය පිටස්තරය රටේ කට්ටිය ලොකු කට්ටිය මේ දරුවට උදව් කරන්න ඕන. ඒ උදව් කරනකොට ඒ ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න බැරි වුණත් ඒ කොන්සර්ට් එකට ටිකට් එකකට දරුවට මොන ආකාරයෙන් හරි ඒකට උදව්වක් කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක ලොකු ශක්තියක් වෙනවා. මම හිතන්නේ හම්බුනේ ඒක තමයි මගේ අදහස කියන්නේ හැකි තාක් ඉක්මනට. ඒ කියන්නේ මේ මාස දෙකද කියන එක නෙමෙයි මේ මයි මාසේ කාලය අතරතුර ඉක්මනටම අපි උදව් කරන්න ආමුදුර වහන්සේට සම්බන්ධ වෙන මේ ඉන්න දරුවෝ දැන් WhatsApp වල සම්බන්ධ වෙච්ච මේ මුල් වෙච්ච දරුවෝ ඉන්නවනේ ආමුදුරනේ ඒගොල්ලෝ අපිට වඩා ගොඩක් තාක්ෂණයෙන් ඉදිරියෙන් ඉන්නේ ඒ නිසා අපිට පුළුවන් තරම් ඉක්මනට අපි මේ දරුවෝ කොන්සර්ට් එක කරමු කොහොමත් අපි හිරු ඉස්සා මණික් නේ ආමුදුරනේ ඒක අපව පව කරන්න ඕන නෑ ඒ නිසා අපි හැමෝගේම අදහස් නෙමෙයි අහලා තව ඔබ වහන්සේ පුතත් එක්ක කතා කරලා මම තනිය හැමෝමනේ එහෙම වැඩසටහනක් ඉක්මනටම කරොත් හොඳක් ඒ නියුසුමත් එක්කම කරන එක තමයි හැමෝමනේ හැමෝම ලෝකයෙන් කතා කරන දරුවන්ට කරන්න පුළුවන් උදව්ව කියන එක තමයි හැමෝමනේ මගේ අදහස් මේ කතා කරගෙන සාමාන්‍ය තියෙන අදහස් ඒක මේ අපි කරමු විරංග අපි කරමු ගමේ අවසර ගන්නත් වට්ටු ග්‍රාමසේ පොලිසිය අවසර ගන්නත් මගෙන් පොලිසියත් අවසර ගන්නවා ඔව් පොලිසිය ඒක තමයි එහෙම එහෙම ක්‍රවුඩ් එක ගෙන්නන්න බැරි වුණොත් ෂෝ එක දවස් දෙක තුනක් ගහමු එහෙම අදහසක් තියෙනවා ඉදිරියට ඇවිල්ලා ක්‍රවුඩ් එක ගෙන්නන්න නෑ නෑ ක්‍රවුඩ් එක එන්නේ නැති ප්‍රශ්නේ ක්‍රවුඩ් එක ගැන කතාව දෙයක් නැහැ ක්‍රවුඩ් එක අපිට එක්ස්ප්‍රස් කරන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයි නේද අපි මීට වඩා නෝක ඔව් ඔව් ඒකේ වඩා ගොඩ
සිං යෝජනා කරා මැනේජ් සංජය මැනේජ් මන්දිර වල කොන්සර්ට් එකක් කරන්න ඒ රූප වේදිකාවේ කියන්නේ කැමති මැනේජ් මන්දිර කැමති ඒ කරන්න මේ අපි ඒක නුදුරුවනාගේ යන ගොඩක් ආයමේ ඉතාලි මනින්ම ඒකට ගන්න ඕන නීතිමය අවසර අරගෙන ඒක සිද්ධ කරන්න ඕන ක්‍රමවේදයන් අරගෙන ඒක කටයුතු කරන්න සිද්ධ කරනවා ඔය කට්ටිය ඔය නම්බර ගනිපු කට්ටිය අපිත් එක්ක රැඳිලා ඉන්න එතකොට මේ මනේජ් මල්ලි වෙනුවෙන් කරන සියලුම කටයුතු අපි දැනුවත් කරනවා අපි මම යෝජනා කරගෙන හිටියා දැන් තමයි මම ඒක මල්ලිට කිව්වේ මේ අපි පන්සල් පිටණියේ මනේජ් මල්ලි ඒ වගේම චාමර වීරසිංහට කතා කරලා තියෙනවා ඉන්ද්‍රනිල් අන්තමාණ්ඩට කතා කරලා තියෙනවා මේ තුන් දෙනා මෙයාත් ඒ දෙන්නත් එක්ක දාලා කන්සර්ට් එකක් කරන්න ඒ කියන්නේ ඒකත් ටිකට් වලට එතකොට ඒක මනේජ් මනේජ් වෙනුවෙන් කැප කිරීමත් සහ මනේජ් විසින් කරන වෙන කටයුතු දැන් ඕන තරම් දැකලා ඇති තමන්ට නැති බැරිකම් තිබ්බත් අනුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන නිහතමානී චරිතයක් ඒ නිසාම තමයි රටක් මිනිස්සු රොඳ බැඳලා ඉන්නේ නැත්නම් ඕන තරම් ගායකයෝ ඉන්නවා ඕන තරම් ගායක නැතුව නෙවෙයි නමුත් මේ මනුස්සකමට මනුස්සකම තියෙන නිසා මිනිස්සු මේ චරිතයට ආදරය කරනවා අර WhatsApp නම්බර් වලින් අපි විස්තර කරමුත් කරනවා අපි මම හෝ මෙයා මේ මල්ලිට කියන්නේ එතකොට ඒ අවශ්‍ය දේවල් අපි හදලා දානවා මේ වැඩසටහන අපි මේ වැඩසටහන අතර කරනවා ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී ෆොටෝ ගන්න ගොඩක් අර කොරෝනා තොරෝගේ තත්ත්වය දින නිසා වැඩි ඇඟේ පතේ ගෑවෙන්නේ නැතුව ඒ කටයුතු කරගන්න ඕන අපිට අවශ්‍ය වටිනවා ඒ වගේම තමයි ස්තුති කරනවා සියලුම දෙනාට මේ අවස්ථාව සඳහා සම්බන්ධ වෙච්ච තා පරිවර්තනය කරනවා සියලු දෙනාගේම ගෙතළු මේ උත්සව වලට එහෙම ආරාධනාවක් දෙපාරක් හිටන්නේ අනිවාර්යෙන් එනවා ඕනම උත්සවයකට කතා කරන්න ඉන්න කියන්නේ ඒක තමයි කරන්න පුළුවන් ලොකුම උදව්ව ඒ කියන්නේ Tamante එක පාට දෙයක් කරන්න බැරුණාට ඒක නොතේරි කරන දෙයක් ඒක සාමාන්‍යයෙන් මම මේ දේ කරන්න කියලා කියන්නේ ඒක සාමාන්‍යික තේරෙන්නේ නැතුව ගොඩක් වටින දෙයක් ඒක එහෙම තමන්ගේ යාළුවෝ ඥාති අඳුරල මේ ඒගොල්ලන්ට කියනවා මම කෙනෙක් ඉන්නවා කතා කරලා දෙන්න පුළුවන් කියලා බය නැතුව WhatsApp නම්බරෙන් කතා කරලා ආනුදුවත් හරි මට හරි කියන්න අපි අනිවාර්යෙන් කතා කරලා දෙනවා මේ ඒ වගේ දේවල් ඕනම අවස්ථාවක අපි සිරු දෙනාටම ගොඩක් ස්තුතියි මේ තියෙන අපේ සාමාන්‍ය මේ මම මේ මැසේජ් එක තමයි ඇත්තටම මේ මල්ලි ගෲප් එකක් තියෙනවා ඒක මුලින් හදුව මලට ගොඩක් ස්තුතියක් වෙනවා ඇත්තටම එයා මේක හැදුවේ නැත්නම් මේව දෙයක් කරන්නත් බෑ මෙහෙම අපේ ගමේ විතරක් නෙවෙයි පිටරට අපේ සහෝදර සහෝදරියන් පවා ඒකට ඇක්ට් වෙලා ඉන්නවා ඒගොල්ලෝ අනිවාර්යෙන්ම කියන්නේ ඕන දෙයක් කරන්නම් කියලා මුලින්ම මම ඇත්තටම මේ ගෲප් හදුව මලකට ගොඩක් ස්තුතියි මම පෞද්ගලිකව ඒගොල්ලන්ට කියනවා මට මැසේජ් කරන්න ගොඩක් ස්තුති කරන්න තියෙනවා මට මොකද ඒක කරේ නැත්නම් මට මේ දේ කරන්නත් බැරි වෙනවා සියලු දෙනාටම ගොඩක්ම ස්තුති එන සුබ සද්දයක් වේවා ආමුදුරුවන්ට හරි මට හරි කතා කරලා කියන්න ඕන දෙයක් මල්ලි වෙනුවෙන් කරලා දෙන්න එන ෆොටෝ ගන්න කැප්චර් කරලා ආවද Buat talan not.